වටිනා දේ සුලබ නැහැ. ඒවා දුලබයි ඒ වගේම සොයා ගැනීම දුෂ්කරයි. අපි හැම විටම දුෂ්කර වුවත් මේ ව්‍යායාමයේ නිරත වෙන්නේ හෙට දවසට වටිනාකම් දිය හැකි අද දවසේ ජයග්‍රහණයේ අංකුර ලක්ෂණ පෙන්눔 කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හොයා ගන්නට. අපි බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව ඒ විදිහට කතා කරලා තියෙනවා. පාසල් මට්ටමේ කනිෂ්ඨ මට්ටමේ දක්ෂතා දක්වන හෙට දවසේදී අපිට බලාපොරොත්තුක් තබා ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව. අද දවසේ අපි සොයාගෙන ගියේ තවත් ඒ වගේ කෙනෙක්. मगे नाम दुर्गी मगे स्कूल हॉली फैमिली कॉन्वेंट बंबलपिटी मैं ग्रेड टेन के गाने मगे इवेंट्स हंड्रेड टू हंड्रेड लॉन्ग अपे पास कुड़ा प्रसिद्ध वेलाती अध्यापन खाटयुत बाहर खाटयुत वलट अभी विशाल तेनाक दिन क्रीडावट अभी विशेष तेनाक दिन मे विद्य अपे पास क्रीडा दहायक दुल्मी मम नावल जनाधिपति विद्यालय पूर्ण कर हटियट पात्रन वेदास पहलवे मट लिच अंडर लेवन दर्वी मीट और दिखकट इस जोन टाबट्ट के मीटर सीय मीटर दिशीय की තරංගයයි දුරපැණිමකින් ඉස්සා වුයි ඒ තුනින්ම නව තරංග වාර්තා පිහිටෙවුවා ක්‍රීඩාකින් පමණක් නෙමේ හැම දේවල් අතින්ම ගොඩක් ඉදිරියට ආපු දරුවේ තමගේ ගෲප් එකේ ඉන්න හැමෝමත් එක්කම යන්න ඉදිරියට යන්න පුළුවන් තත්වයක් එයා හදාගෙන තියෙනවා දුල්මි පුංචි කාලේ ඉඳන්ම දිවිමේ හැකියාව ප්‍රගුණ කරපු දරුවෙක් පෙර පාසලේ ක්‍රීඩා තරඟ වලට මුලින්ම සහභාගී වුණා ඉතින් ඒ අතර තරඟ කරලා එයා ජයග්‍රහණය කරපු අවස්ථාව තිබුණා ඒකෙන් තමයි මම අඳුනගත්තේ සාමාන්‍යයෙන් එයාට මල්ල ක්‍රීඩා දක්ෂතාවයක් තියෙනවා කියලා දුල්මි අපේ පාසලට ආවේ එයා ලංකාවේ පළවෙනියා වෙලා ඉන්නකොට අපි ආගම ඉස්කෝලයක් යනකොට අපිට මූලික දේ කියන්න ඕනේ විනය කියන එක ක්‍රීඩාවයි විනයයි දෙකම තියෙන හින්දා තමයි මම එයාව ගත්තේ මම නර්සරි එකේ ලාස්ට් ඉයර් එකෙන් තමයි ප්‍රැක්ටිස් පටන් ගත්තේ ඒ ඉඳන් මේ වෙනකන් ප්‍රැක්ටිස් කරා මගේ පරණ ස්කූල් එකෙන් තමයි මගේ පර්ෆෝමන්ස් එළියට ආවේ මගේ 2017 තමයි මගේ හොඳම ඉයර් එක වුණේ 100 එකේ 200 එකේ ලොන්ග් එකේ රෙකෝඩ්ස් තුනක්ම ගියා ඒ වගේම ගිය අවුරුද්දේ වෙනකුත් මගේ රෙකෝඩ්ස් තිබා ඔන්ලයින් මෙඩල්ස් තියෙනවා දුල්මි වගේ ශිෂ්‍යෙක්ව ගත්තාම ඇය ගොඩක් කැපකිරීමෙන් මේ සඳහා වැය වෙනවා මම දකිනවා ඒ වගේම ඇගේ අධ්‍යාපන කටයුතුත් විනය පැත්තෙන් බැලුවත් ඇය ඉතා හොඳින් මේ සියල්ල සංවිධානය කරගෙන ඉන්නවා ඇත්තටම පාසලට ලොකු ගෞරවයක් හිමි කරලා දෙන්න ඇයට පුළුවන් වෙනවා ඇගේ ක්‍රීඩාවේදී මගේ බලාපොරොත්තුව වයස 19න් පහල කණ්ඩායමටත් එයාව මේ අතුලත් කරන්න මගේ අදිෂ්ඨානයක් තියෙනවා මමත් මගේ වයිෆ්ත් අපි දෙන්නම පුළුවන් තරම් උත්සාහ කරන්නේ අධ්‍යාපනයේ අංකික මට්ටමේ තියාගන්න. ඒ අතරම අධ්‍යාපනයේ අංකික මට්ටමට එන්න ලොකු සහයෝගයක් හම්බ වෙනවා ක්‍රීඩාව. ඒක මම අත්දැකීමෙන් තියෙනවා. ඒක නිසා ප්‍රීම බලාපොරොත්තු වෙනවා ක්‍රීඩාව දිනු කරගෙනම අධ්‍යාපනයත් ඉදිරියට ගෙනියන්න. මගේ අම්මයි තාත්තයි ඒ දෙන්න නැත්තම් අද මට මේ වගේ තරඟ දෙන්න බෑ. රංගී එයා මට ගොඩක් ලව් කරනවා. ගරු දීපා, කන්‍යා සොයිරිය, ඒ වගේම ඇත්තටික් ඉන් චාර්ජ් හිටපු එක්කෙනා මිස් ඉන්දිකා, ශවිනි, රොයි සමන්තස විශේෂයෙන් මතක් කරනවා. මිස් ලාලනායන් ජයකොඩි සර් මතක් කරනෝනේ. ඩිලාන් සුරාජ් මෙන්ඩිස්, ස්ටෙනිවිරත් සර්. එයාටත් ගොඩක් තැන්කියෝ. නැන්දලා දෙන්නයි, ලොකු අම්මයි, පුංචියයි මතක් කරනෝනේ. මොකද ඒ දෙන්නා මට ගොඩක් උදව් කරලා. මං හිතනවා මෙයාට ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. මගේ ආගමට මම දෙවියන් වහන්සේට එන හැමදේම යාඥා කරනවා මෙයාට ලොකු ගමනක් යන්න බලාපොරොත්තු ඇති වෙන්න කියලා. සුබපතනා මේ දරුවට වගේම අපි ගුරුවරු විදුහල්පතිවරු විදියට අගපෙන්වීමක් දෙනවා නම් මේ ශිෂ්‍යෝ යාලගේ හැකියාවන් දක්ෂතාවන් දියුණු කරගෙන ඉදිරියට යනවා. ඉතින් ඒගොල්ලන්ගේ ජීවිතේ ජයග්‍රහණය වෙනවා ක්‍රීඩාව හැම දෙයකදීම. 25.67 වගේ කියන ආසන්නයට මම ගේන්න උත්සාහ කරනවා. ඉන්න අනතුරු එයාට තව අවුරුදු ගණනාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ යාගේ කාලය තුල ප්‍රශස්තව යාව මම මේන්ටේන් කරගෙන ගිනිහිල්ලා ලංකාවේ හොඳම ධාවකෙක් කරන්න තමයි මගේ බලාපොරොත්තුව. ක්‍රිස්බෝ ආයතනයේ අනුග්‍රහයෙන් කරගෙන යන මේ සත්කාරයට අපි ඇත්තටම ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද ලංකාවේ ඉන්න දක්ෂතාවලින් පරිපූර්ණ දරුවන් ලෝකයට සහ රටට හඳුන්වා දීලා ඔවුන්ව දිරිමත් කරලා ඔවුන්ගේ දක්ෂතා ඉදිරියට ගෙන යාමට මේ කරන සත්කාරයට අපි ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මාව next champ විදියට select කරගත්ත ක්‍රිස්බෝ ආයතනයට ස්තුතිවන්ත වෙනවා. මගේ අනාගත බලාපොරොත්තුව ලංකාවට ඔලිම්පික් මෙඩල් එකක් ගෙනත් දෙන එක.